අයිබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්සල වෙතයි අවධානය තමාට ඇති එකම ගයත් ඓතිහාසික චිත්‍රත් කොයරස් පීතුමාගේ පොතත් ගිනිබත් වීම ගැන අගමැති කතා කරයි සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ දෙමින් අමාත්‍යවරුන් තනතුරු අත්හරේ අදත් පක්ෂ නායක රැස්වීමක් නව ජනපති තේරීම විසිවනදා පක්ෂ නායක රැස්වීමේදී තීරණය වෙයි සජබේ ජනාධිපති අපේක්ෂක සජිත් යෝජනාව ස්ථිරයි ප්‍රකාශ කළ පරිදි ඉල්ලාස් වෙනවා ගෝඨාභය රාජපක්ෂ රනිල්ට නිල වශයෙන් තහවුරු කරයි ජේවීපීඑ සහ 43 වන සේනාංකයේ අතර අද හමුවක් අරගලේ හඬයි මගේ හඬයි දෙකම එකයි අනුර කියයි රට බාර ගන්න අනුරත් සූදානමින් රටක පරම බලය ජනතා පරමාධිපත්‍යයි ඒකාධිපති විධායක ජනාධිපතිව දන ගැස්සු ජනතා විප්ලවය ගැන අද ටෙලිවැකියෙන් මුලින්ම අවධානය දේශීය පුවත් වෙතට ගල් මොදුර අර්ගලයට අදත් රට වටින්ම ජනතාව එක්වමින් සිටිනවා මේ අතර ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තුල නැති බව කතානායක BBC මාධ්‍ය සමග පවසා ඇති බවයි වාර්තා වන්නේ මින්පසු ජනාධිපතිවරයාගේ නිවේදන කතානායක හරහා පමණක් නිකුත් කරන බවයි ජනාධිපති මාධ්‍යංශය අවධාරණය කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකාවේ නැති බව කතානායක මහින්දයාපා අබේවර්ධන පවසනවා. ඒ BBC පුවත් සේවය සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්. එසේම ජනාධිපති ගෝඨාභය එළමෙන බදාදා දින මෙරටට පැමිණීමට නියමිත බවද කතානායකවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. පෙර ප්‍රකාශ කළ පරිදි තමන් දූරයෙන් ඉල්ලා අස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට නිල වශයෙන් දැනුම් දුන් බව අගමැති මාධ්‍ය ඒකකය අද පෙරවරුවේ නිවේදනය කළා. කෙසේ වෙතත් ජනාධිපති ලබා දෙන පණිවිඩ නිකුත් කරන්නේ කතානායක පමණක් බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ. ඒ අනුව කතානායක නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපති විසින් නිකුත් කරන ලද නිල නිවේදන වශයෙන් සලකන ලෙසයි ජනාධිපති මාධ්‍ය ඒකකය ඉල්ලා සිටින්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අනිත්‍යා දිනේදී දූරෙන් ඉල්ලා අස්වන බව කතානායක විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පසුගියදා සඳහන් කළා. අරගලයේ එකම අරමුණ ජනාධිපති වගේම අගමැති රනිල්ද දූරෙන් ඉල්ලා අස්වීමයි. ගෝඨාභය ගෙදර ගිය පමණින් මේ ගැටලු වලට විසඳුම් නොලැබෙන බව නොඅනුමානයි. නමුත් අගමැති රනිල් වික්‍රමසිංහ තවමත් දූරෙන් ඉල්ලා අස්වන දිනයක් මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැහැ. පසුගිය නවවනදා අග්‍රාමාත්‍ය මාත්‍ය ඒකකයේ නිවේදනය කළේ අගමැති දූරෙන් ඉල්ලා අස්වී සර්වපාක්ෂික රජයකට බලය ලබා දීමට අගමැති රනිල් පක්ෂ නායකින් හමුවේ එකඟ වූ බවයි. මේ අතර පසුගියදා අගමැතිවරයාගේ නිවස අසලදී ඇති වූ උණුසුම්කාරී තත්වයේදී සිරස මාධ්‍යවේදීන් පිරිසකට විශේෂකාර්ය බලකාය පිරිසක් පහර දුන්නා. ඒ ඉතා ම්ලේච්ඡ ආකාරයටයි. එම පහර දීම සිදු කිරීම හා අදාළ නොසන්සුන්තාවය පාලනය නොකිරීම සම්බන්ධයෙන් පොලිස් විශේෂකාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී SR ලියනගේගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ පොලිස් ප්‍රතිවරයාට පැවරී ඇති බලතල ප්‍රකාරවයි. පසුගිය නවවනදා මහරගම ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකු අරගලයට සහාය පළ කරමින් අරගලකරුවන් හා එක් වුණා. එම පොලිස් නිලධාරියා තියුණු ආයුධයක් සහිතව කොටුව ජනාධිපති මන්දිරයට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී අත්අඩංගුවටගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහල් තල්තුව ප්‍රකාශ කළේ. ජනාධිපතිවරයාට හා ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමින් පසුගියදා පැවති ජන අරගලයේදී ආරක්ෂක අංශයේ පිරිස් අරගලකරුවන්ට වෙඩි තබූ බවට වන වීඩියෝ සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා. කෙසේ වෙතත් එම තොරතුරු අසත්‍ය බවයි යුද හමුදාව ප්‍රකාශ කළේ. නිවේදනයක් නිකුත් කරමින් යුද හමුදාව සඳහන් කරන්නේ විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වීමේදී ඔවුන් වැළැක්වීමට අහසට මෙන්ම ප්‍රධාන ගේට්ටුවේ පැති බැම්මට වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ල කිරීමට සිදු වූ බවයි. මේ අතර ගාලුමෝදර අරගල භූමියට හමුදා බටපිරිස් විශාල ප්‍රමාණයක් යොමු කර ඇති බවටද සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වනවා. අදාළ තොරතුරු සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේ. එසේම ඉන්දිය හමුදාව ශ්‍රී ලංකාවට එවන බවටද වන පුවතේ කිසිදු සත්‍යතාවයක් නැති බව ඉන්දිය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළා. මේ වන විටත් ජනාධිපති ලේකම් කාර්යාලය ගාලුමෝදර හා ජනාධිපති මන්දිරයට විශාල වශයෙන් ජනතාව පැමිණෙමින් සිටිනවා.
දැන් ජනතාව මේ වගේ පාලන බලය අතට අරගෙන ඉවරයි වහාමයේ පුටු වලින් බැහැලා ගිහිල්ලා මිනිස්සුන්ට අවශ්‍ය විදිහට මේ රට හදන්න ඉඩ දෙන්න කියන පණිවිඩය මේ මොහොතේ අපි ගෝඨාභය රාජපක්ෂට අගමැතිවරයා ඇතුළු සියලු දේශපාලනඥයන් මේ මොහොතේ අපි කියනවා වහාම ඉල්ලා අස්සයල්ලා ඒ හැර උඹලට වෙන විකල්පයක් නැහැ තවම ගෝඨාභය මේ තනතුරෙන් ඉවත්ුන්නේ නැහැ ඒ වගේම රනිල් ඇතුළු ආණ්ඩුව තාම මෙතනින් ඉවත්ුන්නේ නැහැ ඒ නිසා අපිට අරගලය දැන් තමයි පටන් ගන්න දැන් තමයි අරගලය පටන් ගන්නම තියෙන්නේ ඒ නිසා අපි ජනතාවට කියනවා ගෝඨාභය රනිල් ඇතුළු ආණ්ඩුව ඉල්ලා අස්සෙනතුරු මේ අරගලය අපිට ඉදිරියට අරගෙන යන්න තියෙනවා මම මේ සහෝදරවරුන්ට ඉස්ස නම ආචාර කරනවා අපිට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙනවා අසහාය පිස්ස යනකම් 13 වෙනිදා යනකම් මේ තරුණ ජවයේ අපේ තරුණ අරගල කරුව මේ මන්දිරයෙන් පිටට යන්න එපා we feel proud of the young generation that has stepped into this country and we feel that president Gotabaya will be strong in this decision and surely he'll step up this time without fooling this country over this time තරුණ පරපුර ගැන ගොඩක් සතුටු වෙනවා ඒ කියන්නේ යාලා ගාව දූෂණේ නැ වංචාව නැ very justice so we are very proud about younger generation මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් අද ජාත්‍යන්තර මාධ්‍යයට වාර්තා කර තිබුණා CNN BBC අල් ජසීරා ස්කයි රොයිටර්ස් ඇතුළු ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රමුඛ පූත වී තිබුණේ මෙයයි පසුගියදා කොළඹට ආ ජනගඟ කුණාටුවක් ලෙස ආබවත් එහි සටහන් වුණා තම රටේ අවිනිශ්චිත අනාගතය වෙනුවෙන් ශ්‍රී ලාංකීය ජනතාව පෙරමුණට ආබවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ ජනාධිපති ගෝඨාභය අනිද්දාට ඉල්ලා අස්වෙනවා කියලා ස්ථිර වශයෙන්ම ප්‍රකාශ කරලා තියෙනවා. අගමැති රනිල් වික්‍රමසිංහ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ තමාගේ ස්ථාවරය වූයේද ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බවයි. IMF ඇතුළු වැඩ කටයුතු රාශියක් එළඹෙන සති දෙකේ අවසන් කිරීමට ඇති බවයි අගමැති රනිල් වික්‍රමසිංහ පවසන්නේ. සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවා එම වැඩ කටයුතු අවසන් කර බලය පැවරීම තමයි අපේක්ෂාව බව රනිල් වික්‍රමසිංහ සිය විශේෂ ප්‍රකාශයෙන් පවසනවා. තමාට ඇති එකම ගියත් ඓතිහාසික චිත්‍රත් කුවේර ස්පේතුමා ලියූ පොතත් ගිනිබත් වී ඇති බවයි රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ. නමවෙනි සෙනසුරාදා අරගලය පැවති අවස්ථාවේදී මට තිබුණ රැස්වීම් කල් දාලා මම දවල් ගෙදර හිටියා. ඒ අවස්ථාවේදී හැන්දෑවරුව වෙනකොට මට පණිවිඩයක් ලැබුණා පොලිසියෙන් මගේ ඉල්ලීමක් කරා අරගලයට සහභාගී වෙලා පිටින් යන අය මම ගෙදර පහු කරගෙන යන නිසා කෑ ගහන්න පුළුවන් ගෙදරින් පිට වෙලා යන්න කියලා. මමත් ඒ නිසා හැන්දෑ වැඩ කටයුතු කරන්න කියලා මගේ භාර්යාවත් අපි පිට වෙලා ගියා. එතනදී මම එතන සිටියේ අවස්ථාවේදී තමයි මේ ගෙදර ගිනි තිබ්බේ. මට තිබුණේ එකම ගෙදර. ලංකාවේ පිටරට තිබුණ එකම ගෙදර අද ගිනිබත් කරලා තියෙන්නේ. මගේ ලොකුම ධනය වස්තුව වුණේ මගේ පුස්තකාලය. පොත් 2500ක් තියෙනවා. ක්වේරස් පියතුමා පෘතුගීසි කාලේ ලිව්වේ පොත තියෙනවා. බෝල්ඩියස් මැතිතුමා අවුරුදු 3400කට ඉස්සෙල්ලා හොලන්දක් කාලේ ගැන ලිව්වේ පොත් තියෙනවා. පොත් ගණනාවක් තියෙනවා. සමහර ඒවා කිසිංග වැනි අය අත්සන් කරලා දෙන පොත් තියෙනවා. ප්‍රසිද්ධ ඒවා. මේ ඔක්කොම මට හැමදාම තියාගන්න බෑ. මමයි මෛත්‍රී එකඟුනේ මේකෙන් පස්සේ අපි එක එක පුස්තකාලවලට දෙන්න. රාජකීය විද්‍යාලයට දෙන්න. මගේ පැරණිම පෘතුගීසි හොලන්ද පොත් පේරාදෙනිය විශ්වවිද්‍යාලයට ගේන්න. ජාත්‍යන්තර කටයුතු ගැන තමයි ඉන්න තවත් ආයතනයකට දෙන්න මෙහෙම අපි වෙන් කළා තිබුණේ ඒකම දෙන්න මට චිත්‍ර තිබුණා සමහර ඒවා අවුරුදු 200ක් විතර පරණ ඒවා බ්‍රිතාන්‍ය යුගයේ ආවේ ගමන් ඇඳේවා ඒවා ගණනාවක් තියෙනවා අද මට ඉතුරුලා තියෙන්නේ එකක් විතරයි ඒ තියෙන්නේ එක ඕලන්ද චිත්‍රයක් විමල ධර්මසූරිය රජතුමා ඕලන්ද ධානාපතිතුරු මුණ ගැහෙන එක විතරයි මේ හැම එකක්ම දැන් විනාශ වෙලා තියෙනවා මොකුත් ඉතුරුලා නැහැ මට ත්‍රිපිටකය තිබුණා බුදුදහම ගැන පොත් තිබුණා ඒ එකක්වත් අද මෙතන නැහැ. මට බුද්ධ රූප වටිනායව 15ක් 20ක් තිබුණා. ඒවත් පසුව තෑගි දෙන්න. එකක් ඉතුරු වෙලා තියෙනවා. මට තිබුණා පස්වග මහණුන් අනික් ස්වාමීන් වහන්සේලා බෞද්ධ චිත්‍ර. ඒ එකක්වත් නැහැ. අපේ වර්තමාන කලාකරුවන් කරපු ඒවා. මේ ඔක්කොම නැති වෙලා තියෙන්නේ. ඇත්ත වශයෙන්ම මම හැම එකක්ම සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ. එහෙම ගෙවල් නැති කරන්නේ හිට්ලර් වාදී ජනතාව විතරයි මේකට පසුබිමක් තියෙනවා එදා හතරට විශේෂයෙන්ම පක්ෂ නායකින්ගේ රැස්වීමක් තිබුණා මං සිටිය ස්ථානයේ ඉඳන් zoom එකෙන් කතා කරා මේ අවස්ථාවේදී අනාගත වැඩපිළිවෙල ගැන යෝජනා කීපයක් ආවා ජනාධිපතිතුමා ඉවත් විය යුතුයි ඊට පස්සේ ගත යුතු පියවර ගැන ජනාධිපතිතුමා ඉවත් වීම ගැන හැම එක්කෙනාගේම එකඟත්වයක් තිබුණා අලුත් ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ අලුත් ආණ්ඩුවක් ඇති කරන්න ඕනේ කියලා යෝජනා කරා
එතනදී විපක්ෂ යෝජනා කරා ජනාධිපතිතුමයි අගමැතිතුමයි ඉල්ලා අස්වැලා කතානායකතුමා වැඩ බලන වැඩ කටයුතු බාර අරගෙන ඊට පස්සේ ආණ්ඩුවක් ඇති කරන්න කියලා ආණ්ඩුවේ පක්ෂවලට නිශ්ශබ්දව හිටිය අපි පස්සේ දැනුම් දෙන්නම් කියලා මම කතා කරපු ඒ වෙලාවේ කිව්වා මේකට කල් යනවා මම නම් ඒකට කැමති නෑ මම යෝජනා කරන්නේ විපක්ෂයෙන් කරපු යෝජනාවක් ජනාධිපතිතුමාට ඉල්ලා අස්වැන්න කියන්න ස්වර්ණපාක්ෂික ආණ්ඩුවක් ඇති කරාම ස්වර්ණපාක්ෂික ආණ්ඩුව ඇති කරන්න මම ලෑස්ති අගමැතිකමෙන් ඉවත් වෙන්නේ එතකොට සර්වපාක්ෂික ආණ්ඩුව හැදුවාම එයාට තීන්දුව කරන්න පුළුවන් කවුද ජනාධිපති වෙන්නේ කියලා. ඉතින් මේ ගැන ටිකක් වාද කරා මං කිව්වා නෑ මගේ ස්ථාවරයේ මෙතනයි කියලා. ඒ ඉවත් වෙන්න ඕනේ. මොකද මේ සතියෙත් එන සතියෙත් විශාල වැඩ කොටසක් තියෙනවා IMF එක කරන්න අපිට තෙල් ලබා ගන්න ආහාර ලබා ගන්න ඒවා කැඩුනොත් ආණ්ඩු හොය හොය ආපහු අවස්ථාව එන්නේ නැහැ හැම එකම කල් යනවා කියලා. ඉතින් මේ වැඩ කටයුත්ත කර අවසන් වෙන්න ඉස්සෙල්ලා විශේෂයෙන්ම ට්‍රීට් එකක් ගිහින් තියෙනවා රව් ෆකින් ඇමතුමාගේ මම මේකට විරුද්ධ වුණා කියලා. ඒ වගේම එවලේ අපේ සුමන්දයන් මන්තුමා කිව්වා මම මේ තනතුරෙන් ඉවත් වෙන්න අකමැති කියලා. මම ඉවත් වෙන්න කැමති ආණ්ඩුවක් ඇති කරලා තමයි ඉවත් වෙන්න ඕන කියලා. මම එතුමාට කතා කරලා එතුමා කිව්වා එතුමා ඒක පිට කරේ නෑ කියලා. ඒත් මේ එක ට්වීට් එක ගත්තාම ඒක සිරසට ගියා. සිරසෙන් විශේෂයෙන්ම මේක දාන්න හැමතැනම මේක ගැන ප්‍රසිද්ධියක් ලැබලා දුන්නා. අනික මාධ්‍ය ආයතනත් ප්‍රසිද්ධියක් ලැබලා දුන්නා. ඒ පාර මම විශේෂ නිවේදනයක් කරා. ඇත්ත වශයෙන්ම මම යෝජනා කරේ ස්වර්ණපාක්ෂික ආණ්ඩුවකට බලය දෙන්න මම ලෑස්තියි කියලා. ඒක අනික් මාධ්‍යවල එහෙමම දැම්මයි ඊට පස්සේ කතාව එතනින් අවසන් වුණා. නමුත් විශේෂයෙන්ම මේක කියකිය සිරස විශේෂයෙන්ම මේක ප්‍රකාශ කරා මං කිව් එක විකෘති කරා මං දෙවෙනි එකක් කියුවා තුන්වෙනි එකක් කියුවා මං ඒ ප්‍රධානියාට තුන් වතාවක් කතා කරා මේක කරන්න එපා අපේ ගෙවල් වලට ගිනි තියන්න පුළුවන් කියලා කිව්වා. ඒත් එකක්වත් අහුන්කම් දුන්නේ නැහැ. මේක කරගෙන ගියායි එතකොට කණ්ඩායමක් ඇවිල්ලා හැටියදී පොලිසියෙන් එතන කඳුළු ගෑස් ගැහුවා. ඊට පස්සේ ආපහු තව කණ්ඩායමකට කඳුළු ගෑස් ගැහුවා. එතනදී පොලිසිය කඳුළු ගෑස් ගන්න අවස්ථාවේදී එක සිරස මාධ්‍යවේදියෙක් එතන වැටුණා ඒගොල්ල චෝදනා කරා ගැහුවා කියලා. කොහොම හරි ඒ කියන්නේ අපි කනගාටුව ප්‍රකාශ කරා. ඒත් එහෙම සිද්ධියක් ඇති වුණා නම් ඒ නිලධාරියාට විරුද්ධව තියෙන්නේ පොලිසියට දැනුම් දීලා පරීක්ෂණයක් ඉල්ලන්නේ. ඒ වෙනුවට මොකද්ද කරේ? වටේම යව්වා මෙහාට එන්න මෙහාට එන්න මේ ගෙදෙට්ට ඇවිල්ලා තමයි කරන්න ඕන කියලා එන පාරවලුත් පෙන්නුවා. පස්සේ කිව්වා මෙතෙන්ට එන්න පොලිසිය නවත්තන්න බෑ අපි නීති උපදෙස් අරගෙන තියෙන්නේ කියලා. මේ කණ්ඩායම ආවහම පොලිසිය බැටන් පහර දුන්නා කඳුළු ගෑස් ගැහුවා අන්තිම එක තිබුණේ වෙඩි තියන්න. අපි වෙඩි තිබ්බේ නෑ. එයා ඇවිල්ලා මේක ගිනි තිබ්බා. තමන්ට අවශ්‍ය පරිදි පාලකයන් පත්කර ගැනීමට සහ මෙහෙයවීමට බැසිල් රාජපක්ෂ උත්සාහයක නිරත වන බව පූජ්‍ය උලපනේ සුමන්ගල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් බැහැදැකීමේ අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. වත්මන් ආණ්ඩුව වහා ගෙදර යන ලෙස බල කරමින් පසුගිය හත්වන දින සත්‍යග්‍රහයට එක් වූ පූජ්‍ය උලපනේ සුමංගල හිමි ඇතුළු මහා සංඝරත්නය මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානා හිමියන් අද බැහැදුටුවා. ඒ රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් දැනුවත් කිරීමට හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ දැනුවත් කිරීම සඳහායි. ඉන් අනතුරුව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් ඇතුළු මහා සංඝරත්නය අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහානා හිමියන්ද බැහැදුටුවා. රාජපක්ෂ එයාට ඕන කඩමැති කෙනෙක් පත් කර ගැනීම උත්සාහයක තමයි ඉන්නේ. හරි මොකක්ද දැන් ඒගොල්ලන්ට ජනමතයක් නැහැ නේ මහානා ගන්න. මහානා හිමියන් බැහැදැකීමෙන් අනතුරුව පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මාධ්‍යයට මෙලෙස අදහස් පළ කළා. තවත් උත්සාහ ගනිමින් සිටිනවා බැසිල් රාජපක්ෂ මුලා හතානෝ තිරේ පිටුපස ඉඳලා තමන්ට ඕන විදිහට පාලකයන් පත් කරගන්න මේවන්ට රූකර නටවනවා වගේ කටයුතු කරන්න. අපි පැහැදිලි කරනවා බැසිල් රාජපක්ෂට රංගනය ඉවත් කරන්න. ඒ නිසා කැහි ගෑණි දීලා හොටු ගෑණි ගන්නවත් හොටු ගෑණි දීලා කැහි ගෑණි ගන්නවත් මේ රටේ ජනතාව සූදානම් නැහැ. සර්වපාක්ෂික ආණ්ඩුවකට ඉඩ ලබා දී අමාත්‍යවරුන් සිය දුහුරවලින් ඉවත්වීමට තීරණය කර තිබෙනවා. රටේ ඉදිරි දේශපාලනික තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට අද විශේෂ පක්ෂ නායක රැස්වීමක්ද පැවැත්වුණා. ඒ කතානායක මහින්දයාපා අභිවර්ධනගේ ප්‍රධානත්වයෙන්
රටතුල පවතින ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පැවැත්වුණා. ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවේදී ලබන 13 වනදා ගෝඨාභය රාජපක්ෂ සිය ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව නව ජනාධිපතිවරයෙකු පත් කිරීම සහ නව ආණ්ඩුවක් පිහිටවීම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක්ව තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වන ව්‍යවස්ථාව සහ 1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම විශේෂ විධිවිධාන පනතට අනුකූලව ඉතාම කෙටි කලකින් මෙම කටයුත්ත ඉටු කළ යුතු බවට පක්ෂනායකින් එහිදී අවධාරණය කර තිබෙනවා. ඒ අනුව ජූලි 15 වන සිකුරාදා පාර්ලිමේන්තුව කැඳවා ඉන්පසු ඒ සඳහා අදාළ පනතේ විධිවිධාන ප්‍රකාරව ජනාධිපති ධුරයේ පුරප්පාඩුවක් ඇති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව 19 වන අඟහරුවාදා නාම යෝජනා කැඳවීමත් පවතින නීති ප්‍රතිපාදන අනුව 20 වන බදාදා ඡන්දයක් පවත්වා අභිනව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමට තීරණය වී තිබෙනවා. දින නියම කරගත්තා හැම 13 අසුනයෙන් පස්සේ ලබන සඳුදා නාම යෝජනා පත්‍ර භාර ගැනීමටත් ඒ වගේම නාම යෝජනා පත්‍ර භාර ඇරන් දවස් දෙකක් ඇතුළත ඡන්දෙ තියන්න ඕන ලබන බදාදා වෙනකොට ඡන්දය පැවැත්වීමට තීරණය කරා 20 වෙනිදා මේ රටේ ජනාධිපතිවරයෙක් පත් කරගන්න පාර්ලිමේන්තුව කටයුතු කරන්න ඕන කියලා දින නියම කරගත්තා ඒක තමයි කිව්වේ ඔබතුමාලා යෝජනා කරන්නේ කවුද ඔබතුමාලා පක්ෂේ සජිත් ප්‍රේමදාස මහත්මයා තමයි අපි යෝජනා කරන්න ඕන ජනාධිපතිවරයා විදිහට අග්‍රාමාත්‍යතුමා තව දවස් කීපයකට ඒ ආසනේ ඉන්න එතුමාට කැමැත්තක් තියෙනවා නම් හිටියාවේ නමුත් මන් නම් පිළිගන්නේ නැහැ රනිල් වික්‍රමසිංහ කියන තනත්තා අපේ අගමැති හැටියට එතුමා මේ ඉවත්වීමේ කතාව කියන්නේ නැහැ අපි තුල සමගියෙන් සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගත යුතුයි පෑ 24ක් තුල අපි සුබවාදීව ඒකට යම් ප්‍රවිෂ්ටයක් ගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒක ක්‍රියා මාර්ගයක් නැද්ද ඔබතුමාලාට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැත්නම් පාර්ලිමේන්තුව අපි විශ්වාස භංගයක් ගන්න ඕනේ නැත්නම් එතුමා විශ්වාසය පෙන්වීමේ මේ යෝජනාව පාර්ලිමේන්තුවේ අනුමත කරන්න ඕන අගමැතිතුමා හැටියට කවුද දන්නේ ජනාධිපතිතුමා කොහෙද ඉන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ කතානායකතුමාට දුරකථනයෙන් කතා කිරීම උඩ අපි සෑහීමටපත් වෙන්නේ නැහැ ඒකෙන් පිළිඹු වෙන්නේ නැහැ එතුමා ඉල්ලා අසුනාද නැද්ද කියන එක ලේසි වැඩක් නේ එතුමාට කියන්න පුළුවන් නේ ලිඛිතව මම අහවල් දිනේ ඉඳලා මම අල්ලා අසුනුවයි කියලා ලිඛිතව දැනුම් දෙන්න පුළුවන් මේ අතර සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටවීමට ඉඩ සලසමින් අමාත්‍යවරුන් සිය තනතුරු වලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති අමාත්‍යවරුන්ගේ රැස්වීමෙන් අනතුරුව මේ පිළිබඳව තීරණයකට එළඹි බවයි අමාත්‍ය ධුරවල කටයුතු කළ විජේදාස රාජපක්ෂ සහ සුසිල් ප්‍රේමජයන්ත මාධ්‍යට ප්‍රකාශ කර සිටියේ අලුතෙන් සෑදීමට නියමිත සර්වපාක්ෂික ආණ්ඩුවට ඉඩ සැලසීමට අපි ලස් වෙනවා. ඒ වගේම අලුතෙන් හඳුනු ලබන සර්වපාක්ෂික ආණ්ඩුවට අපි සහයෝගය ලබා දෙනවා. යෝජිත 22 වෙනි අනුක්‍රම ව්‍යවස්ථාව දැන් න්‍යායපත්‍රයේ තියෙනවා. ඒක පාර්ලිමේන්තුවේ වහාම සාකච්ඡාවට අරගෙන ඔය හදන සර්වපාක්ෂික ආණ්ඩුව විසින් පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීලා උපදේශක සභාවක් ඒකට නීත්‍යානුකූල භාවයක් ලබා දෙන්න පුළුවන්. ස්වාධීන කොමිෂන් කියන ඡේදය යටතේ ඉතින් මම යෝජනා කරනවා හදන සර්වපාක්ෂික ආණ්ඩුව සත්‍ය වශයෙන්ම අරගල භූමියේ පිරිසගේ මතය සහ රටේ ජනතාව මතයට ගරු කරනවා නම් අන්නේ එවැනි කාර්යයක් සඳහා අවතීර්ණ වෙන්න පුළුවන් කියලා නෛතිකව මේ අතර අද පස්වරුවේ සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ മന്ത്രി කණ්ඩායමේ රැස්වීමක් විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්ුණා. එෙහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනුප්‍රාප්තික ජනාධිපති ධුරය සඳහා යෝජනා කිරීමට සමගි ජන බලවේගයේ മന്ത്രി කණ්ඩායම ඒකමතිකව යෝජනා ස්ථීර කර තිබෙනවා. අදාළ යෝජනාව පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර විසින් සිදු කර ඇති අතර පක්ෂයේ සභාපති ෆීල් මාර්ෂල් සරත් ෆොන්සේකා විසින් එය ස්ථීර කර තිබෙන බවයි තොරතුරු වාර්තා වන්නේ. එම යෝජනා ස්ථීරත්වය සම්මත മന്ത്രി കണ്ടായം വിസിന്മ ഏകമതികവ സമ്മത കരതിബനവ ആണ്ടുവേ ജനവരമ മേവന വിട അവസാന വീ ഏതി ബവ വിപക്ഷ നായക സജി പ്രേമദാസ പവസനവ ആണ്ടുവേ വകകീമ ബാർഗിന റട ഗൊഡന ഗീമട തമൻ സൂദാനം ബവൈ ഒഹു അവധാരണീയ കലന്നേ ഏ വിപക്ഷ നായക കാര്യാലയേദി മാദിവിത അദഹസ് പല കരമേൻ ජනාධිපතිවරයා අගමැතිවරයා කොහොට්ටු ආණ්ඩුවේ ජනවරම අවසන් ඔවුන් එකතු වෙලා අපේ මේ ලස්සන මාතෘභූමිය විනාශ කරලා හමාරයි විපක්ෂයේ අපි සූදානම් රට ස්ථාවර කිරීම රටේ ආර්ථිකයේ ගොඩනැගීම වැඩපිළිවෙළ නායකත්වය ලබා දෙන අපි ජනාධිපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව පත් කර මේක හැරෙන්නට වෙන විකල්ප විසඳුමක් නැහැ මේකට විරුද්ධ වෙන පාර්ලිමේන්තුව තුල ඉඳගෙන කවුරු හරි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කරනවා නම් ඒක අපි දකින්නේ දේශද්‍රෝහී ක්‍රියාවක් හැටියට. අපි සූදානම් මාතෘභූමිය රකගන්න. මාතෘභූමියට නායකත්වය ලබා ගන්න. රටේ ආර්ථිකය ගොඩනගන්න. මව්පියන්ට ජය වේවා. ජනතාවට ජය වේවා. අරගලයට ජය වේවා. 43 සේනාන්කේ නායක පාටලී චම්පික රණවක ඇතුළු නියෝජිතයින් අද ජනතා විමුක්ති පෙරමුණේ නායක අනු කුමාර දිසානායක හමු වුණා. ඒදී හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක පැවසුවේ රට ගොඩනැගීමේ වගකීම වැඩි වශයෙන් පැවරී ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණට බවයි.
එමෙන්ම ජනාධිපති දැන් නම්බු පිටින් එවත් වයා යුතු බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා. මෙතර ජනතා විමුක්ති පෙරමුණේ නායක අනු කුමාර දිසානායක පැවසුවේ අරගල කරුවන්ගේ හඬ සහ තමන්ගේ හඬ අතර කිසිදු වෙනසක් නැති බවයි. මේ අවස්ථාවේ රට බාර ගැනීමට තමන් සූදානම් බවත් ඔහු ප්‍රකාශ කර සිටියා. ගෝඨාභය රාජපක්ෂ ඉවත් වීම ප්‍රකාශ කරලා තියෙනවා. අපි හිතනවා එතුමා ප්‍රකාශ කරපු ආකාරයෙන්ම කතානායකවරයාට ඔහු ඉවත් වෙයි කියලා බදාගත්ත. එසේ නොවුනොත් මේ අරගලයේ නැවත වතාවක් මතු වෙනවා ජනතාවගේ පැත්තෙන් පාර්ලිමේන්තුව පැත්තෙන් පැත්තෙන්. ජනතා විමුක්ති පෙරමුණ මේ ක්‍රියාවලිය ඉතාම කීරක සාධකයක්. මොන විදිහේ වැඩ කටයුතු කරන්නේ කියන එක පිළිබඳව කතා බහ කරනවා. විශ්වාසයක් තියෙනවද මේ ජනාධිපතිවරයා ඉවත් වෙයි කියලා? කොහේද හරි එතුමා ප්‍රකාශයක් කරලා තියෙනවද මම ඉවත් වෙනවා කියලා? දැන්ට කතානායකතුමා කරපු ප්‍රකාශය තමයි තියෙන්නේ. එතුමාටත් මේ රටටත් හැමෝගෙම සෞඛ්‍යයට හොඳටම හිතකරයි නම්බුකාර විදියට එතුමා ඉවත් වෙනවා. දෙන්නත් එක මොන හරි කරන්න හැකියාවක් නැද්ද? මේ රට ගොඩගන්න අපි හිතනවා අගමැති ජනපති පදවි නෙවෙයි මේ රටේ සමාජ ක්‍රියාකාරීකයන් හැටියට ඒ වගේම කුසලතා කියන මිනිස්සු හැටියට අද එකමුතු භාවයක් මේ සමාජයේ විසින් ඉල්ලලා තියෙනවා. මොකද දේශපාලන මතවාදවල ඉන්න අය ජනතා විරුද්ධ කීවාවේ තම වර්ධන කාර්යභාරයක් පැවරලා තියෙනවා මේ රට මෙතනින් ගොඩ ගැනීමේ කාර්යය සඳහා. අද විශාල ජනතාවගේ ජයග්‍රහණයක් තිබෙනවා. ඒ ජයග්‍රහණය තමයි දශක ගණනාවක් තිස්සේ අපේ රට මේ ආර්ථික වශයෙන් ප්‍රපාතයට පත් කරන්න අදාළ වෙන්නේ. විශාලතම දේශපාලන පරිහානිය ඇති කරනු ලැබුවේ රාජපක්ෂ පාලනය. ගෝඨාභය රාජපක්ෂ පළවා හැරීම එය මෙම දේශපාලන සංස්කෘතියේ ආර්ථික ප්‍රතිපත්තියේ සංකේතාත්මක පළවා හැරීම. ගෝඨාභය පළවා හැරිය කියන්නේ දේශපාලන සංස්කෘතිය පළවා හැරින්නේ. ඒ ආර්ථික සංස්කෘතිය වෙනස් වෙන්නේ. අරගල කරුවන්ගේ ඉල්ලීම් වලට අහුම්කම් දෙන්න ගොතුමාන සූදානම් එතුමා අනිවාර්යෙන් අරගල කරුව කෙනෙක් වුද අපේ සමාජවාදී තරුණ සංගමය, අපේ ශිෂ්‍ය සංගමය, අපේ කලා සංගමය, අපි අරගල කරුව නෙවෙයිද? ඒ නිසා එතන හඬයි. අපේ හඬයි අතර පරතරයක් නේ කරන්නේ. මේ ජනතා නැගිටීමේ තිබෙන සාමික නැගිටීම. මේ අවස්ථාවේ පාලනේ බාර දුන්නු ලබා ගැනීම සූදානම්. ලැස්. අපි මේ කිසිවක් බියකලුකමින් දාලයන් සූදානම් මිනිස්සු නෙවෙයි, මේ වගකීම් බාරගන්න සූදානම් මිනිස්සු. මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයෙක් පවත්වා තෝරා ගැනීම සඳහා බහුතරයක් අවශ්‍යයි. ඒ බහුතරයේ කණ්ඩායම් වල ඒකකතාවය ලැබුණොත් අපි ලැස්සි. ප්‍රතික්ෂේප කරලද පාර්ලිමේන්තුවක් ඇතුළේ ඔලුගෙඩි මාරුවේ මේක ස්ථාවරත්වය හදන්නේ නෑ. මෙවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. ජනතා නැගිටීම් මානව ඉතිහාසයේ තරම්ම ඈත අතීතයකට දිව යනවා. බලය ලබා ගැනීමේ එක් මාර්ගයක් ලෙස විප්ලවයන් සලකනු ලැබුවා. විශේෂයෙන් ලෝක ඉතිහාසයේ බොහෝ විප්ලව ප්‍රචණ්ඩත්වය හා බැඳී පැවතුණා. විශේෂයෙන්ම 19 ශතවර්ෂය තුළ බොහෝ විප්ලවවල ප්‍රධාන සාධකයක් වූයේ ප්‍රචණ්ඩත්වයයි. මාලිගා ගිනි තැබීම, ඝාතන ඒ අතර ප්‍රධානයි. රුසියාවේ බොල්ෂෙවික් විප්ලවයේදී සාර් රජු ඇතුළු සේවකින්ද ඝාතනය කරනු ලැබුවා. සාර් රජුගේ සුරතල් බල්ලව පවා මරා දමනු ලැබුවා. පසුකාලීන ලෝක විප්ලව අරගල විමසීමේදී ඝාතන හා ප්‍රචණ්ඩත්වයේ ප්‍රධාන සාධක ලෙස දකින්නට ලැබුණා. විප්ලවයක් නිර්මාණය වීමට හේතුවන සාධක ගැන ලෝකේ සමාජ විද්‍යාඥයින් අතර අදත් ඒකමතික බවක් නැහැ. නමුත් ආර්ථික සාධක, දේශපාලන හේතු විප්ලවලට හේතුවන බව ඉතා පැහැදිලි. වඩාත්ම ප්‍රධාන වන සාධක තුන ලෙස පහත් ආර්ථික මට්ටම, ප්‍රජාතන්ත්‍රීය නොවන පාලනය, රාජ්‍ය අකාර්යක්ෂමතාව හඳුනා ගන්නට පුළුවන්. අපේ රටේ ඉතිහාසයේ වෙනස් කරමින් තිබෙන අප්‍රේල් 9 විප්ලවයට මේ ප්‍රධාන සාධක තුනම බලපාපු බව අවිවාදාත්මකයි. ලෝක ඉතිහාසයේ විවිධ විප්ලව විශේෂයෙන් අරාබි වසන්තයේ තෙක් ගෙනහැර පෑමේදී ඒ බොහෝ තැන්වල ලේ සලකුණු තිබුණා. අපේ රටේ අප්‍රේල් 9 විප්ලවය ආරම්භ වූයේම ඉතිහාසයේ අතිශය සාමකාමී නිහඬ අරගලයක් ලෙසයි. නිහඬ විප්ලව පුරුදු නැති පාලකීන් ප්‍රතිචාර දැක්වේ ප්‍රචණ්ඩත්වයෙන්. ඒ නිසා මැයි 9 ඒ නිහඬ විප්ලවයේ ලේවලින් සලකුණු කළේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ මැර නඩයයි. සැබෑවටම ඉන් මේ විප්ලවයමත් නැත්තම් මේ අර්ගලය යට කරන්න බැරි වුණා, හෝදන්න බැරි වුණා, දිය කර හරින්න බැරි වුණා. ඊට හේතුව විප්ලවයට පදනම් වූ ප්‍රධාන සාධක තුන ආර්ථික අවපාතය, ප්‍රජාතන්ත්‍රවාදී නොවන පාලනය හා රාජ්‍ය අකාර්යක්ෂමතාව දිනපතා උග්‍ර වීමයි. එහි ප්‍රතිඵලය වුණේ ජූලි 9 රටම එක මිටකට එකතු වීමයි. සැබෑවටම ජූලි 9 මේ අපූරු විප්ලව
උත්සවයේද ප්‍රචණ්ඩත්වයෙන් ගිනි තැබීම් වලින් තොරව අවසන් වීමට නියමිතව තිබූ බව සත්‍යයක්. සමස්ත විප්ලවයේ තුලම වූ සංයමයේ හික්මීම වඩාත්ම ශක්තිමත් වුණේ ජූලි 9 වෙනිදා එක් වූ වැඩිහිටියන් පදනම් කරගෙනයි. බාල මහලු තරුණ සියලු දෙනා එක රැණක කුරුල්ලන්සේ විප්ලවයේ තුල ක්‍රියාත්මක වුණා. ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. නමුත් අවස්ථා ගණනාවකම ප්‍රචණ්ඩත්වයේ මුදාහැරීම ආරම්භ වූයේම සමහර ආරක්ෂක අංශ අතින් බව අප කවුරුත් පැහැදිලිව දුටුවා. එහිදී සමහර ආරක්ෂක අංශ නිලධාරීන් විප්ලවය හා අරගලකරුවන් හා හදවතින්ම බැඳුණු අවස්ථා තිබුණා. මේ අතර වාරයේ අගමැති රනිල්ගේ පෞද්ගලික නිවස අසලදී සිරස මාධ්‍යවේදීන්ට නින්දිත ප්‍රහාරයකට මුහුණ දෙන්නට සිදු වුණේ. එය මෑත ඉතිහාසයේ අප දුටු ම්ලේච්ඡම ප්‍රහාරයක්. තනි තනි මිනිසුන් ලෙස පොලිසි ඇතුළට ගෙන යන මිනිසුන්ට කොහොම කන්න වෙනවද කියන එකට මේ පහර දීම කදිම උදාහරණයක්. ඒත් එක්කම විදුලිය කපන්නේ නැති මේ ප්‍රදේශයට විදුලිය විසන්දි වෙනවා. ඊළඟ පුදුමේ කියන්නේ මාධ්‍යවේදීන්ට පහර දෙන්නට සමත් වූ ආරක්ෂකංශ රනිල්ගේ ගේ ගිනි තියලා යන කංකලයේ මොකක්ද කියන එකයි. අන්තිමට මේ ගිනි තැබීම අරගලයේ විප්ලවකරුවන් මත පැටවීමේ මෙහෙයුමක්ද සැනකින් ක්‍රියාත්මක වනු දක්නට ලැබුණා. අද මේ අරගලයේ තුලට විවිධ සිතුම් පැතුම් දේශපාලන අරමුණු ඇත්තන් රිංගලා ඉන්නවා. ඒක ඇත්ත. මේසා විශාල තරුණ වැඩිහිටි පිරිසක් එක තැනකට එකතු වීම තුළ මිනිසුන්ව පෙරා බලලා විකා බලලා කාලා බලලා එකතු කරගන්න පුළුවන් කමක් නැහැ. ඒ අනුව පටු දේශපාලන නින්දිත අරමුණු ඇති අයට ඕනම කඩාකප්පල්කාරි වැඩක් කරලා එහුදෙක් අරගලකරුවන් විප්ලවකරුවන් මත පටවන්නට පුළුවන්. එවන් පැටවීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා කියලා අමතක කරන්නත් හොඳ නැහැ. මේසා හික්මීමක් ඇතිව ආරම්භ කළ විප්ලවේ සැබෑ අයිතිකරුවන් ගිනි තියන්න, කඩන්න, බිඳින්න, ගහන්න, මරන්න ආව අය නෙවෙයි කියලා කියන්නම අවශ්‍යයි. විප්ලවේ සැබෑ නිර්මාතෘවරුන්ගේ සැබෑ තරුණ ජවයේ මූලිකම අරමුණු රාශියක් දැන් දිනාගෙන අවසන්. ඒ සමස්ත රාජපක්ෂ දූෂිත පවුලටම ජනතාව හමුවේ දන ගසන්නට සිදුවීම. අගමැති රනිල් හුදෙක්ම අවලංගු කාසියක් බව සනාථ කරමින් තිබීම. සියල්ලට වඩා වැදගත් වනුයේ ඒකාධිපති විධායක බලතල සහිත ජනාධිපතිවරයා හුදෙක්ම නමක් පමණයි කියලා විප්ලවය හමුවේ සනාථ වීම. අවසන් බලය යනු ජනතා පරමාධිපත්‍ය බව සනාථ වීම. ජනතාවගේ පරමාධිපත්‍යයට ඉහලින් ව්‍යවස්ථාවක් විධායක ජනාධිපති කෙනෙක් කිසිවෙකු නැති බව සනාථ වීම. ව්‍යවස්ථාව ලිඛිත වුවද අලිඛිත වුවද රටක ව්‍යවස්ථාව යනු ජනතාවගේ අභිලාෂය, ජනතාවගේ කැමැත්ත බව මේ විප්ලවය සනාථ කර අවසන්. දැන් අප සිටින්නේ ජයග්‍රහණය තුල නම් නෙවෙයි. මේ ගෙවෙන්නේ සංක්‍රාන්ති සමයයි, ගන්ධබ්බ අවධියයි. ජයග්‍රහණයෙන් අවසන් වීමට නම් යලි හොරෙකුට, හොරකමට නම ගෑවුන අයකුට බලය දිය යුතු නැත. ප්‍රශ්නේ ඇත්තේ හොරා කන්න බැරි ක්‍රමයක්, සිස්ටම් එකක් ස්ථාපිත කර ගැනීමයි. තනි පුද්ගල විශ්වාසය අතහැර අල්පෙනෙත්තක්වත් හොරා ගත්තොත් ඊට තනතුරු තරාතිරම් නැතිව දඬුවම් කරන්න සිස්ටම් එකක් හදන්න දැන් පෙරමුණ ගන්නටම අවශ්‍යයි. ඒ වගේම හොරකම් කළ සියලු ධනය රාජසන්තක කරන ක්‍රමයක් නිර්මාණය කළ පසු පමණයි මේ විප්ලවයේ ජයග්‍රහණයෙන් අවසන් වනුයේ. අනුග්‍රහය සේවා රෙකෝඩ් කාඩ්පත් සමග බජාජ් වාහනයට සහතික කළ සේවාවක් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි වෙතින්. ඉන්දියානු රජය මගින් පිරිනැමූ යූරියා පොහොර තොගය ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. එම පොහොර තොගය ප්‍රවාහනය කරන අදාළ ලොරි රථ සඳහා GPS තාක්ෂණය යොදා ගැනීමට නියමිතයි. එසේ පොහොර ප්‍රවාහනය අධීක්ෂණයට GPS තාක්ෂණය යොදා ගන්නා පළමු අවස්ථාව මෙයයි. යල කන්නේ සඳහා ඉන්දියානු ආධාරයක් ලෙස පිරිනැමූ යූරියා පොහොර තොගය ගොඩබෑමේ කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා. දින 10ක් ඇතුළත එම යූරියා පොහොර තොගය ගොඩබෑම අවසන් කිරීමට නියමිතයි. ඒ අනුව අදාළ යූරියා පොහොර තොගය හෙට සිට බෙදා හැරීමට නියමිත බවයි කමර්ෂල් පොහොර සමාගම සඳහන් කර ඇත්තේ. එම පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් අන්තර්ජාතික රසායනාගාර තුනකින් රසායනික වාර්තා ලැබී තිබෙනවා. අදාළ වාර්තා තුනෙන්ම එම පොහොර තොගය අඩංගු බයුරේට් ප්‍රතිශතය
එකකට වඩා අඩු බවයි තහවුරු වී ඇත්තේ. කෙසේ වෙතත් ජාතික පොහොර ලේකම් කාර්යාලයේද මෙරට ප්‍රමිති සහතිකය ලබා ගැනීමට පියවරගෙන තිබෙනවා. එම ප්‍රමිති සහතිකය ලැබීමෙන් අනතුරුව පොහොර බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. මේ වන විට අදාළ යූරියා පොහොර තොගේ බෙදා හැරීමට අවශ්‍ය මූලික කටයුතු ආරම්භ කිරීමට ජාතික පොහොර ලේකම් කාර්යාලය කමර්ෂල් පොහොර සමාගමට උපදෙස් ලබා දී තිබෙනවා. අදාළ පොහොර තොගේ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත බෙදා හැරීමට සැලසුම් කර ඇත්තේ ලොරි රථ මගින්. පොහොර ප්‍රවාහනයේදී එම ලොරි රථ සඳහා පළමු වතාවට GPS තාක්ෂණය යොදා ගැනීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ. ඒ ප්‍රවාහනයේදී ඇතිවිය හැකි අක්‍රමිකතාවයන් වැළැක්වීම සඳහායි. එසේ ප්‍රවාහනය කරන පොහොර තොග අදාළ ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ලැබෙන තෙක් GPS තාක්ෂණය ඔස්සේ නිරීක්ෂණය කිරීමට නියමිතයි. පොහොර බෙදා හැරීමේ සමස්ත ක්‍රියාවලියම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීරගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කිරීමට නියමිතව තිබෙනවා. මේ අතර පවතින පොහොර හිඟය හමුවේ සිය වගා කටයුතුවලට පොහොර ඉල්ලමින් අම්පාර උහුණ ගොවින් අද විරෝධතාවයක නිරත වුණා. එත් සමගින් සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු හෙට උදෑසන 6ට අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.